ටීවී YouTube නාලිකාවේ රාශි චක්‍රය හරහා ඔබ හමුවන මම නිලීෂා වික්‍රමාරච්චි. අද අපේ රාශි චක්‍රත් එක්ක එකතු වෙලා ඉන්න මේ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද 2020 සැප්තැම්බර් මාසේ 29 වෙනි අඟහරුවාදා. අද උදේ ඉර උදාව උදේ 5:59ට. අද යෙදින තියෙන නැකත පුර තෙලස්සක නැකත. තෙලස්සක නැකතේ උදාවත් එක්ක අපිට යෙදিলা තියෙන්නේ රාහුට හිමි සියවස නැකත. අද රාහු කාලය යෙදিলা තියෙන්නේ හවස 3:02 ඉඳලා හවස 4:33 වෙනකම්. මේ උදාවත් එක්ක අපේ ලග්න 12ට අද අපි කොයි ආකාරයෙන් ඒව බලපායිද මේ ස්වභාවයන් පිළිබඳව අපි අපේ ලග්න පලාපලයෙන් කතා කරලා බලමු. මේෂ ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ ගෙදර වැඩ කටයුතු පිළිබඳ උනන්දු වෙන ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන දවසක් නිසා අද දවසේ ඔයාලගේ නිවසේ කටයුතු වලින් සාර්ථකත්වයක් දකින්න පුළුවන්කමක් තියෙනවා. රාජකාරී කටයුතු වල යෙදෙන අයට තමන්ගේ රාජකාරී කටයුතු බහුල වීමත් එක්ක තමන් කාර්ය බහුල ජීවිතයක් අද දවසේ ගත කරන්න ලබනවා. ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන දවසක් නිසා මේෂ ලග්නෙන් උපන් ඔයාලට අද දවස යහපත් දවසක් ලෙස පෙන්වන්න පුළුවන්. සිකුරු හිමි වෘෂභ ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනකොට තමන්ගේ වැඩ කටයුතු වල අක්‍රමකවත් බවක් නැත්නම් තමන් වැඩ කටයුතු ගොඩ ගහගෙන ඒ දේවල් නිමාවක් දකින්න නොහැකි තත්ත්වයක් පෙන්වුම් කරනවා. මේ කාරණා නිසා අද දවසේ ඔබ බොහෝ කාර්ය බහුල වෙන හවස් භාගයේ වෙනකොට තමන්ගේ වැඩ කටයුතු වල නිමාවක් දකින්න නම් අද දවසේ ඔබ සැලසුම් සහගතව ගත කළ යුතුම දවසක් වෙනවා. ගෙදර වැඩ කටයුතු වල සැලකිලිමත් වීමේදී තමන්ගේ ගෙදර සමීපතයන් සමග කේන්තියම් තරහ ගැනීම් සිද්ධ වීමට ඉඩ තියෙන නිසා අද දවසේ ඔබ ඔබගේ පවුලයත් එක්ක බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරනවා. ඒ වගේම නව දක්ෂතා පෙන්නුම් කරනවා. මේ නිසා අද දවසේ ඔබට යහපත් දවසක් ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. මිතුරු ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර තමන්ගේ යහළුවන්ට නැත්නම් තවන් හිතවත් අයට උදව් උපකාර කිරීමට අවස්ථා උදා කරගන්නවා. ඒක නිසා අද දවසේ ඔබ සමාජ සත්කාරවලට යොමු වන දවසක් විදිහට දැක්කොත් යහපත් කියලා පෙන්වලා දෙන්න පුළුවන්. තමන්ගේ රාජකාරී ජීවිතේ බලාගෙන යනකොට තමන්ගේ පෞද් ජීවිතේ සාමාන්‍ය පරිදි කරගෙන යන නිසා ඒ වගේම තමන්ට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව උදා වෙනවා. ඉගෙන ගන්න දරුවනුත් තමන්ගේ අධ්‍යාපන කටයුතු වල සාමාන්‍ය පරිදි යෙදෙන නිසා අද තමන්ට විශේෂ දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් නොලැබුණත් ගෞරව බුහුමන් සහිත දවසක් විදිහට අද දවසේ පෙන්වා දෙන්න පුළුවන්. සඳු හිමි කටක ලග්නයේ ඔබට අද දවසේ තමන්ගේ රාජකාරී ජීවිතයේ පැසසුම් ලැබෙනවත් එක්කම තමන්ට වෙනත් අයගේ උදව් උපකාර ලැබෙනවා සේම තමන්ගේ ආදායම් වර්ධනය සඳහා යම්කිසි දායකත්වයක් ලැබීමට යහපත් දවසක්. ඒ වගේමයි තමන්ගේ ආදායම් උත්පාදන ක්‍රියාමාර්ගවලට අනිත් අයගේ උදව් උපකාර ලැබෙනවත් එක්කම වෙනත් විකල්ප ආදායම් මාර්ගවලට අද යොමු වීමට අදහස් කළා නම් ඒ ආරම්භ කිරීමට අද යහපත් දවසක් වෙනවා. ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල පෙන්වනවා සේම තමන් අද දවසේ ගෙදර කටයුතු කරගෙන යනකොට තමන් අනිත් අයගේ උදව් උපකාර ඇතිව සාමාන්‍ය පරිදි තමන්ගේ ගෙදර දොර කටයුතු කරගෙන යන ලබන දවසක්. රවි හිමි සිංහ ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ ඔයාලගේ රාජකාරී ජීවිතයේ කටයුතු පිළිබඳව උනන්දුවක් උද්‍යෝගයක් පෙන්නුම් කරන දවසක් නිසා අද ඔබට ඔබගේ රාජකාරී ජීවිතය සතුටින් ප්‍රීතියෙන් ගත කරන්න වාසනාව උදා වෙනවා. ඒ වගේමයි අද තමන්ගේ පවුලේ තමන්ට ආදරය දක්වන තමන්ට සෙනෙහස දක්වන තමන් පිළිබඳ උනන්දු වෙන අයගෙන් ආදරය කරුණාව ලැබෙන දවසක් නිසා අද දවසේ ඔබගේ ජීවිතයේ යහපත් දවසක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවන්ට දෙමෝපියන්ගේ සේම තමන්ගේ ගුරුවරුන්ගෙන්ද ආදරය දයාව ලැබෙන යහපත් දවසක් වෙනවා.
බුදු හිමි කන්‍යා ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර තමන්ගේ ආයතන ප්‍රධානීන්ගෙන් අද ආධාර උපකාර ලැබෙනවා සේම පැසසුම් ලැබීමටත් වාසි උදා වෙනවා. අද දවසේ තමන්ගේ රාජකාරී ජීවිතයේ සතුටින් ගෙවන්න ඒ නිසා ඔබට හැකියාව ඇති වෙනවා. තමන්ගේ ගෙදර ජීවිතෙත් තමන් බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රසාදයන් ආදරයන් ලැබෙන දවසක් නිසා අද දවස ඔබට සතුටින් කල් ගෙවීමට අවස්ථාව උදා වෙනවා. ඉගෙන ගන්න දරුවන්ටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පසුබිම අද නිරන්තරයෙන් ලැබෙන දවසක් නිසා අද දවස ඔබට සුබ දවසක්. සිකුරු හිමි තුලා ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන අතරතුර තමන්ට තමන්ගේ රාජකාරී ජීවිතයේ යහපත් වෙනසක් කිරීමට වාසි උදා වෙනවා. තමන් නව නිර්මාණශීලී අදහස් තුළින් අද තමන්ගේ රාජකාරී ජීවිතේ නව මාවතකට යොමු කිරීමට අවස්ථාව උදා වෙන දවසක්. ඒ වගේමයි තමන්ගේ ගෙදර කටයුතු වලදී තමන්ට යම් යම් සාර්ථක ජීවිතයක් ගත කිරීමට වාසි ලැබෙනවා සේම අද දවස සාමාන්‍ය විදිහට සතුටින් කල් ගෙවන්නට වාසි උදා වෙනවා. ඒ එක්කලමයි අද දවසේ ඔබ කටයුතු කරන අතරතුර හදිසි අනතුරකට ලක්වීමට ඉඩ ඇති නිසා තමන් කරන වැඩපිළිවෙළ අවබෝධයෙන් කටයුතු කිරීමෙන් සහ තමන්ට ඉන්න තියෙන අනතුරු වළක්වා ගන්නවා නම් අද දවස ඔබට යහපත් දවසක් වෙනවා. ඉගෙන ගන්න දරුවන්ටත් අද දවසේ තමන්ගේ අධ්‍යාපනයේ සාර්ථක ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් යහපත් දවසක් ලෙස අද දවසේ පෙන්වා දෙන්න පුළුවන්. කුජහිමි උච්චික ලග්නෙන් උපන් ඔයාලා ඔයාලගේ ජීවිතේ ගත කරන අතරතුර තමන්ගේ මදහස් හරි කියලා සම්මත කර ගැනීමට යාම තුලින් යම් යම් ආරවුල් ගැටුම් ඇතිවීමට ඉඩ ඇති නිසා තමන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ගැටුම් මගහරවා ගන්නට උත්සාහ කරනවා නම් අද දවස ඔබට යහපත් දවසක් වෙනවා. තමන්ගේ ගෙදර තුලත් මේ ආකාරයෙන්ම ගැටලු ඇතිවීමට ඔබ මඟ සලසා ගැනීමට කරුණු යෙදී ඇති නිසා තමන් ඉවසීමෙන් අනිත් අයට අවනතව කටයුතු කරනොත් අද දවස ඔබට ජයග්‍රහී දවසක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවන් තමන්ට ගෙදිලා තියෙන අධ්‍යාපන කටයුතු වලින් පරිබාහිර කටයුතු වලට යොමු වීම නිසා අධ්‍යාපනයේ මගහැරීමට ඉඩ ඇති නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් අද දවස ඔබට යහපත් ප්‍රතිඵල උදා කිරීමට අවස්ථාව ලැබෙනවා. ගුරු හිමි දරු ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනකොට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා තමන්ගේ සෑම වැඩකම ප්‍රගතියක් නැත්නම් දියුණුවක් දකින්න පුළුවන් දවසක්. ඉවසීම අද දවස ඔබ ප්‍රගුණ කරන දවසක් නිසා අද දවස ඔබ අනිත් අයත් එක්ක කටයුතු කරනකොට ඔබට අනිත් අයගේ ගෞරවය ආදරය ලැබීමට වාසි උදා වෙනවා. තමන්ගේ වියදම් පැත්ත අද පිළිබඳව කතා කරොත් අද අත්‍යවශ්‍යයෙන් කළ යුතු වියදමක් වුණත් අද මගහරවා ගැනීමට උත්සාහ දරන නිසා අද දවසේ තමන්ට ඒ පිළිබඳව යෙදෙන කාරණාවලදී ඒ සඳහා අවධානය යොමු කරනවා නම් හොඳයි. ඉගෙන ගන්න දරුවෝ තමන්ගේ අධ්‍යාපන කටයුත්තේ බොහොම සාර්ථක ප්‍රතිඵල පෙන්වන දවසක්. අද දවස ඔබට ජයග්‍රාහි දවසක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ශනි හිමි මකර ලග්නේ ඔබ අද කටයුතු කරනකොට තමන්ගේ ඉදිරියට කිරීමට ඇති වැඩ සහ තමන් අතින් අතපසුණු වැඩ නිමා කිරීමට උත්සාහ දරන දවසක්. අද දවසේ තමන්ගේ වැඩ පිළිබඳව සෑහීමකට පත් වෙන්න පුළුවන් සතුටුදායක මට්ටමකට ළඟා කරගන්න වාසි උදා වෙන දවසක්. ඉගෙන ගන්න දරුවන්ටත් තමන්ගේ අධ්‍යාපනයේ අතපසුණු අධ්‍යාපන කටයුතුක් වේ නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අනිත් අයගේ උදව් උපකාර ලැබෙන දවසක්. ඒ නිසා අද දවස ඔබලට යහපත් දවසක්. ශනි හිමි කුම්භ ලග්නෙන් උපන් ඔයාලා අද දවසේ තමන්ගේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනු ලබනවා. තමන්ගේ වැඩ කටයුතු පිළිබඳ වැඩි කලබලයක් නැතුව තමන්ගේ එදින තියෙන වැඩ සෙමින් අහවර කරන දවසක්. ඒ නිසා අද දවසේ තමන්ගේ වැඩ කටයුතු වල නිමාවක් නැත්නම් ක්‍රමවත් අවසානයක් ඔබට දකින්න හැකියාව ලැබෙනවා. තමන් ගෙදර ජීවිතය පිළිබඳ කතා කළොත් තමන්ගේ අනවශ්‍ය වචන හුවමාරුවන් නිසා තමන්ගේ මව හෝ තමන්ගේ බිරිඳ හෝ තමන්ගේ සහෝදරයන් සමග ගැටුම් ඇතිවීමට ඉඩ ඇති නිසා අද ඒ පිළිබඳ ඔබ අවධානය යොමු කරන්න. ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට වඩා වෙනත් කාරණාවලට තමන්ගේ අවධානය යොමු කිරීමෙන් අධ්‍යාපන කටයුතු වලින් පසුබැසීමට ඉඩ තියෙනවා.
ඒක නිසා මේ අඩුපාඩු මගහරවා ගත යුතු දවසක් ලෙස අද දවස දකින්න පුළුවන්. ගුරු හිමි මීන ලග්නෙන් උපන් ඔයාලට අද දවසේ ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යාමට අනිත් අයගේ උදව්පකාර ලැබෙනවා. ඒ උදව්පකාර ලැබුණත් නොලැබුණත් අද දවස ඔබ බොහොම සාර්ථකව නිමා කරන දවසක්. අද දවසේ ඔබ සැලසුම් සහගතව පටන් ගන්නා වැඩවල නිමාවක් අවසානයක් ඔබට දැකීමට වාග්ය උදා වී තියෙනවා. ඒ වගේමයි තමන්ගේ පාරණ ණය මුදලක් අද ලැබීමට ඉඩ තියෙන නිසා නැතිනම් තමන්ට වෙනත් ව්‍යාපාරයක් හෝ තමන්ගේ වෙනත් විකල්ප ආදායම් මාර්ගයකින් ආදායම් ලැබීමට ඔබට අද වාග්ය උදා වී තියෙනවා. ඉගෙන ගන්න දරුවන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැඩිහිටියගේ අවවාද අනුව ගත කළ යුතු දවසක් නිසා අද දවස ඔබට සාර්ථක දවසක් විදියට පෙන්වන්න පුළුවන්. ඊපාස් TV YouTube නාලිකාවෙන් අපි අපේ ලග්න 12ට කොහොමද කියලා අද අපේ රාශි චක්‍රෙන් සාකච්ඡා කළා. ඒ ලග්න ඵලාඵලත් එක්ක අද දවස ඔබගේ සාර්ථක වාසනාවන්ත පින්බර දවසක් වීමට දළදා සමිඳු ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් හෙට හමුණ බලාපොරොත්තු වෙන් අද නවතින්න.